එතකොට අද දවසේ අපේ විශේෂ ප්‍රෝග්‍රෑම් එකක් තමයි කරනවා කිව්වේ. එතකොට විශේෂ ප්‍රෝග්‍රෑම් එක කියන්නේ පුතා අපේ සම්පූර්ණ සිලබස් එකම පැය 6ක් වගේ තුල සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හතහමාට කරන්න තිබේ. නමුත් ටෙක්නිකල් ගැටලු කිහිපයක් ආපු නිසා තමයි 8ට පන්ති පටන් ගන්නෙ. රයිට්. එතකොට මම ඔයාලට මැසේජ් එකක් දාලා තිබ්බා A4 sheet 11ක් අරන් ඉන්න කියලා. දැන් ගොඩක් අය ඇවිල්ලා තියෙන මේ මැසේජ් එක දැකලත්නේ. ගෙවල්ල කවුරු ඉන්නවා නම් පන්තිය සහභාගී වෙන දරුවෝ ඉන්නවා නම් A4 sheet 11 ගන්න. එතෙන්දී අපි කරන්න පුතේ මුළු සිලබස් එකේ මම කන්ඩිෂන් එක සිලම සමීකරණ භාවිතා කරන විදිය ඒ තත්ත්වත් එක කියා දෙනවා. හරිද? එතකොට මුලින්ම මම යාන්ත්‍ර විද්‍යාවෙන් වැඩේ පටන් ගන්නම්. හරිද? ඔයාලා පළවෙනි කොලේ අරගෙන වැඩ විස්තර කියන්න ඕන පටන් ගමු ඉක්මනින්. වැඩ ගොඩක් තියෙනවා කරන්න. යාන්ත්‍ර විද්‍යාව කියලා මාතෘකාව දාගන්න. හරි? මෙහෙම කොලේ ගන්න පුළුවන් නේ. මෙහෙම කොලේ අරගෙන මෙහෙම නම් තියෙන්නේ උඩින් පටන් ගන්න යාන්ත්‍ර විද්‍යාව කියලා. ऑनलाइन එකේ ළම මැසේජ් එකක් දාන ඔයාලට කොහොමද ක්ලියර්ද කියලා මුලින්ම මොකද අවුල සිග්නල් කිස්සද right online la message yadan pre clear dikala walata online ekey lamai message yanna clear da kiyala hari online lamai dan clear da kiyala message yak puthi ipenin danna පටන් ගන්න රයිට් ආ ගන්න අපි මෙහෙම කරමු ළමයි දැන් මුලින්ම ඔය කොළ 11ක් ගේන්න කිව්වනේ ඒ කොළ 11 ගේන්න කියලා දෙන පුතේ අපේ සිලබස් එකේ පාඩ 11ක් තියෙනවානේ. 11 තමයි ඔය කොළ 11 ලියවෙන්නේ. එතකොට කොළ 11 ලියවෙනකොට හරිද? දැන් අපි පළවෙනි පාඩම මිනුම පාඩමනේ. අපි මිනුම පාඩම පොඩක් තියලා වැදගත් තීර කොටස් ටික තියෙන යාන්ත්‍ර විද්‍යාවෙන් පටන් ගමු මුලින්ම. හරි? එතකොට මම මෙහෙම කියන්නම්. මම දැන් බෙදන්න හදන්නේ මෙහෙම. දැන් යාන්ත්‍ර විද්‍යාව කියන ඒකකයේ පටන් අරගෙන මෙහෙම එයාමන් කොටස් වලට බෙද බෙදා උප කොටස් වලට බෙද බෙදා මෙහෙම යන්නම්. ඒ නිසා චූටි සංශෝධනයක්. මාතෘකාව මම උඩින්ම ලිව්වනේ. උඩින්ම නෙමෙයි මැදින් ලියලා ඒක මොකක් හරි රවුමක් දාන්න. ඊට පස්සේ අපි මේවා කොටස් වලට බෙද බෙදා අර වෙනම සටහනක් විදිහට ගමු. හරිද? ඔයාට පුළුවන් නම් සෙක්ෂන් වයිස් කරන්න කියලා. යාන්ත්‍ර විද්‍යාව ගත්තාම කොටස් 8කින් විතර සමන්විතයි. ඔයාට පුළුවන් කොටස් 8 වෙන වෙනම පුතේ මේ කොටස් වලට ගන්න. ඔයා මුලින් බෙදන්න යන්න එපා. මුලින් යාන්ත්‍ර විද්‍යාව කියලා ලියලා එක පැත්තක ඉඳලා ලියන්න පටන් ගන්න හරි සරලම තැනින් ගමු යාන්ත්‍ර විද්‍යාව කියන කොටස අපි පටන් ගන්න චලිතේ ඉන්නේ රයිට් හැමෝම දන්නවා චලිතේ ගත්තාම චලිත සමීකරණ හතර ලියන චලිත සමීකරණ හතර දැන් වාර තියෙන්නේ කොලේ තියෙනවනේ මෙහෙම දැන් මෙහෙම වාගාව A4 sheet එක මෙහෙම තියාගෙන ලෑන්ඩ්ස්කේප් විදිහට තියාගන්න තියාගෙන මැදින් ලිව්වා යාන්ත්‍ර විද්‍යාව කියලා හරි ලියලා මෙන්න මේ පැත්තෙන් දැනගෙන ලියාගන්න චලිතය කියලා. එතකොට චලිතය කියලා පොඩි ලයින් නැතාව වෙන් කරගන්නේ. වල ඕන පාට කිහිපයක් තියෙනවා පාට කිහිපයක් භාවිතා කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඔයාලට මම මෙතෙන්දී කරන්නේ අපේ සිලබස් එකේ තියෙන වැදගත්ම සිද්ධාන්ත ටික ෂෝට් නෝට් එකක ඉදලා ලියවන එක. හරිද?
එද අහමුල් නෑර සියල්ලම කව කළ දෙන්නම් විභාගයට අහන්නේ කොටස් ටික ඔක්කොම ටික ලියවෙනවා අතින් අද දවසේ හරි රයිට් දැන් චලිතයක ලියලා අපි මුලින්ම ගන්නවා චලිත සමීකරණ හතර ලියන්ටක් ගාලා මෙතනින් ඕන ළමෙක් දන්නවා චලිත සමීකරණ හතර ලියා ගන්න පටන් ගන්න v සමාන u + at v සමාන u + at S සමාන U ධන V බෙදීම දෙක වාරයක් T S සමාන U T ධන භාගයක් AT වර්ගය ටට්ටක් ගාලා ලියාගමු V වර්ගය සමාන U වර්ගය ධන 2 S right චලිතයෙන් පටන් ගත්තට පස්සේ ළමයි දැන් ඕකේ විශේෂ අවස්ථා තියෙන චලිත සමීකරණ දාන ඒවා තියෙනවානේ අපිට තියෙනවා ආනත්තලයක් තුල ගමන් කරන ඒවා තියෙනවා ගුරුත්වයට ගමන් කරන ඒවා තියෙනවා ප්‍රක්ෂිප්ත චලිතය තියෙනවානේ හරි එතකොට මෙතනදී අපිට පුළුවන් මේ චලිත සමීකරණය ලිව්වට පස්සේ ඒ කියන්නේ වාල් ලිව්වා v සමාන u + at s සමාන ut + භාගයක් at වර්ගය v වර්ගයේ සමාන u වර්ගයේ ධන 2k s s සමාන u ධන v බෙදීම දෙක වාරයක් t පුතේ මේ සමීකරණ ටික දානකොට හැමතිස්සම මේගොල්ලෝ දාන්නේ නියත තොරණයක් සහිතව චලිත වෙනකොට එතකොට ආනතලයේ ගමන් කරනොත් එහෙම වස්තුවක් මේ විදිහට එතකොට මේක තීට කෝණයක් ආනතනම් අපි ආනතලයේ දානකොට සමීකරණයේදී ඒගේ අගේ මොකද්ද වෙන්නේ g sin theta ඒක අමුතුවෙන් දැන් ඔයාලා මේ තේරුම් ගන්න දෙයක් නැහැ ඔයාලා දන්නව ගණන් හදනකොට යම් කිසි වස්තුවක් ආනන්ත තලයක ගමන් කරනකොට අපි දන්නවානේ මෙහෙම තලයක් තිබ්බ තීට කෝණයක් ආනතව මෙහෙම බරක් තිබ්බොත් එහෙම mg තිබ්බනේ එතකොට මේක විභේදනය කරන්න පුළුවන් කෝණේ පැත්තට mg cos theta ඊට පස්සේ මෙහාට විභේදනය කරන්න පුළුවන් mg sin theta කියලා එතකොට තොරණයට බලපාන පුතා mg sin theta කියන එක. ඒ කියන්නේ මේකේ තොරණය මොකද්ද වෙන්නේ? g sin theta. හරි. ඊට පස්සේ ඕන්නම් ඔයාලට එතන පොඩ්ඩක් දාගන්න පුළුවන් මේ වගේ ආනත්තලයක් ආවොත් එහෙම තොරණයේ අගේ මොකද්ද වෙන්නේ කියන එක g sin theta. ඒකත් පොඩි නෝට් එකක් දාගන්න. හරි. දැන් එන විදිය ලියාගන්න එපා. එහෙම ලිව්වොත් එහෙම ඔයාලට යාන්ත්‍රික දඩ කොළ 20ක් විතරයි. හරිද? මේක තේරුම් ගන්න ආනතලයකන වස්තුව තියෙන්නේ ආනතලයකන සම්ප්‍රේෂණය වෙලා තියෙන්නේ අපි ඒට දාන්නේ මොකද්ද g sin theta කියන එක ඊට පස්සේ අපිට ප්‍රක්ෂිප්ත කොටසක් තියෙනවා මේක අහන මේ වගේ වස්තුවක් ගමන් කරන්න පුළුවන් ප්‍රක්ෂිප්තයක් විදිහට ප්‍රක්ෂිප්තයක් විදිහට ගමන් කරන්න පුළුවන් ප්‍රක්ෂිප්ත චලිතයේ වස්තුවක් ගමන් කරනවා නම් එයාට තියෙනවා මෙහෙම් පුතේ ප්‍රවේගයක් තියෙනවා u කියලා කෝණයක් තියෙනවා තීට කියලා එතකොට අපිට පුළුවන් මේක මෙහෙම් විභේදනය කරලා සලකන්න u cos තීට සහ u sin තීට කියලා මේකද ඔයා තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි හරි එතකොට මෙන්න මේ උඩරේ මුසට එනකොට එයාගේ ප්‍රවේගය මොකද වෙන්නේ සිරස් ප්‍රවේගය v සමානයි බින්දුවක් වෙනවා ඒ වගේ මුළු චලිතයේ පුරාවටම මෙයාට තොරණයක් තියෙනවා ඒ සමානයි g කියලා ඒ වගේ මෙයාට තියෙනවා තිරස් පරාසයක් r කියලා මෙන්න මේ තීට කෝණයේ අගය right අංශක 45ක් වෙනකොට මේකේ r කියන එක r maximum වෙනවා r maximum සඳහා සමීකරණයක් ඔප්පු කරගන්න පුළුවන් හැබැයි ඒක මතක තියාගන්න එපා ඔයා ඒ මතක තියාගන්න කොච්චරක් කියලා මතක තියාගන්නද ඒ නිසා යා දලා දහසක් ගන්න කොහමද මේ චලිත සමීකරණය මේකට ඇප්ලයි කරන්න පුළුවන් එතකොට තීට 45 තම r සමාන මැක්සිමම් වෙන්නේ උපරි මුසේ v සමාන බිඳුව යා දහසක් ගන්නට හරි ඊට පස්සේ මෙයාට දාලා තව දේවල් තියෙනවා කියන්න ප්‍රක්ෂිප්ත අදාළව මොකක්ද එකම උසකදී මේවා කෙලින්ම ඇප්ලයි කරන්න පුළුවන් MCQ එකම හදනකොට එකම උසක් තියෙන නම් පුතේ මෙන්න මෙතන තියෙන ප්‍රවේගය v එක නම්
මෙන්න මෙයාගෙත් තියෙන ප්‍රවේගය මොකද්ද v එකම එකම මට්ටමේදී ප්‍රවේග දෙක මොකක් වෙනවද සමාන වෙනවා මේ මුල ඉඳන් කරගෙන යන්නේ හරි මුල ඉඳන් ඒ කියන්නේ යාන්ත්‍රිත දැන් මුල ඉඳන් අඩුවන් නැතුව කරගෙන යන්නේ මේ රයිට් එකට ටක් ගල් දා ගන්න දැන් ඔයාලා ලියනවා a4 sheet එක බෙදෙන්න ඕනි කොටස් කීපයකට ඒ කියන්නේ චලිතය ඊට පස්සේ බලය එතරින් ගියාම වෘත්ත චලිතය ප්‍රවණ චලිතය ද්‍රවස්ථිතිය ඒ ඔක්කොම ද්‍රවගත විද්‍යාව ඔක්කොම තියෙනවා කොලේ පරිමහාගෙන කරගෙන යන්න සේකත් එක්ක කියන්න ඕනේ ඊළඟ දේ තමා සාපේක්ෂ චලිතය ගැන සාපේක්ෂ චලිතයේදී අපිට තියෙනවා සාපේක්ෂ විස්ථාපන මූලධර්මයේ තියෙනවා SAB කියන එක SAB කියන එක ගත්තොත් එහෙම ඒක ලියන්න පුළුවන් SAC + SCB කියලා ඒ වගේම ප්‍රවේගය ගත්තොත් එහෙම VAB සමානයි VAC + VCB කියලා ගන්න පුළුවන් තොරණය ගත්තොත් එහෙම AAB සමානයි AAC + ACB කියලා ගන්න පුළුවන් දැන් මැස් කරලා මම අනිවාර්යෙන් ඔයාලා දන්නවා නම නෝට් එක කම්ප්ලීට් වෙන්න පුතේ දා ගන්න බය වෙලා මම අනිවාර්යෙන් දැනගන්න ඕන හරි අද මෙතෙන්දි මම කරන්නේ ඒ දන්න දේ තහවුරු කිරීමක් කරන්නේ ඊට පස්සේ මුළු සිලබස් අදාළ ළමයි මං ගාව ටාගට් ක්වෙස්චන් ටිකක් තියෙනවා මෙන්න මේව ටික එයි කියලා මං ඒක කොලෙත් අද ඔයාලා දෙන්නම් සහ ටාගට් පේපර් එකක් වෙනම තියෙනවා හරිද ඒක වෙනම අපි සම්පූර්ණ ඩිස්කෂන් කරන වෙනම ප්‍රෝග්‍රෑම් එක තව ඉස්සරහට එක දවසක් තියෙනවා අද තියරි ටික මතක් කරලා දෙන්න सापेक्ष प्रयोग मूलधर्म के गान हरे अब इतनी पासलम अतगहन यांत्रिद्यावे इलांग वेडगात्म कोटसट अप्यमो बालेकेन अनुमातृकावट बालेय බලයේ සලකුවාම අංශුවක් මත මෙහෙම් බල දෙකක් ක්‍රියා කරනවා නම් PQ කියලා තීට කෝණයක් ආනතෙන් ටක් ගල් යන ප්‍රති සමීකරණය මොකද්ද R වර්ගයේ සමානයි P වර්ගයේ ධන Q වර්ගයේ ධන 2PQ cos theta ඒ වගේම tan alpha සමානයි Q sin theta බෙදීම P ධන Q cos theta කියලා අපිට සමීකරණයක් ගන්න පුළුවන් अतमा प्रधान समीकरण देखने पी क्यू के दाइशिक देखा तीन वना एलफकोन आन तीटकोन आनतव अभी आर सदहा सह टेन एलफ सदहा समीकरण देखा मेहम लियागा पुलुव एक लिवट पास अभी दवा मे तीट सामान अंशक बिंदु कुनोत्त हेम एक दाइशिक देखम एकम पत्र क्रिया करोत्त हेम विशेष मुखाद आर सामान कऊद පීදන q වෙනවා තීට සමානයි අංශ 180 වුණොත් එහෙම ඒ කියන්නේ p එක පැත්තකටයි q අනිත් පැත්තකටයි ආවොත් එහෙම r ගේ අගය කීයක් වෙනවද p ඍණ q බවට පත් වෙනවා ඊට පස්සේ තීට කියන එක අංශක 90ක් ආවොත් පුතේ අපි ලියන්න පුළුවන් r සමානයි කවුද 90ක් කියලා කියන්නේ එතකොට පී මෙහාට තිබ්බා කිය උඩට තිබ්බා මේ කෝණ අංශක 90 නම් r සමානයි p වර්ගයේ ධන q වර්ගයේ වර්ගමූලය කියලා ගන්න පුළුවන් tan alpha සමානයි q යට p කියලා ගන්න පුළුවන් ඊළඟට මේකේ තියෙන වැදගත්ම කාරණාව තමයි මේකේ තීට සමානයි නැත්නම් p සමානයි q උනොත් එහෙම
පී සමානයි කිව්වොත් එහෙම විශේෂම් ප්‍රතිඵලය තමයි මොකද්ද ඇල්ෆා සමානයි කවුද තීටා බෙදීම දෙකක් වෙනවා බලන්න ඔය සරල කොටස් සමහරකට අමතකලා ඇති මෙහෙන් PQ PP දෛශික දෙකක් තිබ්බ කියන්නකෝ එතකොට සම්ප්‍රිත අනිවාර්යෙන් යන්නේ මේ දෙකේ හරිමැදින් යන්නේ කෝණය දෙකට බෙදෙන විදිහට කෝණය දෙකට බෙදෙන විදිහට පොඩියෙන් ලියන්න පොඩියෙන් ලියා ගන්න තා මෙහෙම වෙන්නත් පුළුවන් පුතේ මොකද්ද P සමානයි Q වෙලා theta සමාන අංශ 120ක් වුණොත් එහෙම මේවා කෙලින්ම ඇප්ලයි කරන්න ගණන් වලදී හරිද ඒ කියන්නේ MCQ ආවොත් එහෙම මෙන්න මේක තේරුම් ගන්න මේක පට්ට වැදගත් කොටසක් R සමානයි කවුද P වෙනවා දෛශික දෙක එකිනෙක සමාන වෙලා අංශ 120ක් ආනතෝ ක්‍රියා කරොත් ඒ කියන්නේ මේ කෝණේ අංශක 60යි 60යි කොහොමත් වෙනවා අර මෙතන කිව්ව වගේ හරි මැදින් බෙදලා යනවා හැබැයි විශේෂත්වය මොකද්ද R සමානයි කවුද P වෙනවා කිතාවද ගන්න ඔය සම්පූර්ණත්වය ගන්න විදියනේ તો බලය යටතේ අපි කතා කරනවා සම්පූර්ණත්වය ගැන කතා කරනවා ඊට පස්සේ ඊළඟට කතා කරනවා මොකක්ද බල ගුරුණයක් තියෙනවා අපිට කතා කරන්න මොකද්ද බල ගුරුණ ගැන අපි දන්නේ ද බලයක් ගත්තාම බලයක ගුරුණ ඊළඟ මාතෘකාව දාගෙන බලයක ගුරුණය බලයක ගුරුණය ද බලයක් ගත්තාම මෙහෙම ඕ ලක්ෂයක් තිබ්බහම මේක F බලය නම් අපිට පුළුවන් මේ කෝණය තීටා නම් මේ O වටා මේකේ ගුරුණය සමානයි FD sin θ කියලා ගන්න පුළුවන්. හරිද? D දුරකින් ක්‍රියාත්මක වෙන්නේ. G සමානයි FD sin θ. බල යුග්මයේ ගුරුණය මොකද්ද? මොකද්ද බල යුග්මයක් කියන්නේ? කොහොමද බල යුග්මයේ ගුරුණය හුවත් කියන්නේ? එයාස බල යුග්මයක ගුරුණය. බල යුග්මයක ගුරුණය. දැන් මෙහෙන් බල දෙකක් තිබ්බොත් P කියලා. මෙහෙන් බල දෙකක්නේ බල යුග්මයක් කියලා කියන්නේ. D දුරකින් තිබ්බොත් මොකද වෙන්නේ? බල දෙකක් බල යුග්මයක් මොකද්ද ගුරුණ වෙන්නේ ගුරුණේ අමතෙන් හොයාගෙන යන්න ඕනේ මතක තියාගන්න ඔයක ඔප්පු කරන්න පුළුවන් G සමානයි බලයක් වැඩි කරනවා බල දෙක අතර ලම්බ දුරින් දෙකෙන් වැඩි ගන්න හැම ඕනේ එක බලයක් වැඩි කරන්න බල දෙක අතර ලම්බ දුරින් G සමානයි P වැඩි කිරීම D ඊට පස්සේ අපිට තියෙන අපදේ සමතුලිතතාව ගැන කතා කරන්න ඕනි බල සමතුලිතතාව ගැන බලයක් සමතුලිත නම් මොකද කියන්නේ බල පද්ධතිය සමතුලිත නම් මොකද වෙන්නේ බල පද්ධතිය සමතුලිත නම් මොකද වෙන්නේ එයාට තොරණයක් තියෙන්න බෑ එයාට භ්‍රමණයක් තියෙන්න බෑ එයාට තියෙන්න බලන් ආකාර දෙකයි මොකද්ද එක නිශ්චලතාවයේ තියෙන්න බලන්න නම් ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙන්න පුළුවන් ලියන්න මෙහෙම බල පද්ධතියක් සමතුලිත විට බල පද්ධතියක් සමතුලිත විට බල පද්ධතියක් සමතුලිත විට මොකද වෙන්නේ බල පද්ධතියක් සමතුලිත විට අපිට කියන්න පුළුවන් R සමානයි බිඳුවක් එන්න ඕනි ඒ කියන්නේ සම්ප්‍රයුක්තය සම්ප්‍රයුක්තය R සමානයි බිඳුවක් එන්න ඕනේ ගුරුණය G සමානයි බිඳුවක් එන්න ඕනේ ද සමතුලිත බලපද්ධතියක් සම්බන්ධයෙන් ගණන් හදනකොට ඔයාට පුළුවන් ඒ බලපද්ධතිය ඕනම දිශා දෙරි විවේදනය කරලා හරිද
the make a bindu akena one amokadinoni, fx kene a bindu akenoni, eva game, fy kene a bindu akenon. Harder, Natta metanakianapula mukade, make adahasa, mehem venokata, onama dishavakata, dishavakata, vibedana pratipalaya, vibedana pratipalaya, bindu akenoni, make a kianamukade, onama lakshakwata. ඕනෑම ලක්ෂයක් වටා ගුරය කීයක් එන්න ඕනේද බිඳුවට සමාන වෙන්න ඕන හරි ඕනෑම ලක්ෂයකට ගුරණය බිඳුවට සමාන වෙන්න ඕන එතකොට බලය ගැන ඔයාලා මේ යාන්ත්‍රිකතාවට ටියුට් එකක් සම්පූර්ණයෙන් කතා කරන්න වෙන්න මේ ටික හරි Bale Sambande, Sampuna, Tutaka, the Indicata, maybe Katakari. Idabas Ekata Kenama, Tawat Anuman to Gadaka, Gurutta Ken Rikilino. Even Garasane Kiratino. Mang Ekat Metrama Katakarana, Bale Yadatema, Gurutta Ken Rikiladagan, Gurutta Ken Re. Mohad the Gurutta Ken Reganala than Nadahas. ගුරුත්ව කේන්ද්‍රය ගත්තාම ළමයි තියෙන සරලම අදහස් තමයි සමමිතික නම් ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන කොහෙද මද්ද ලක්ෂ්‍ය රයිට් අපි බලමු මෙන්න මෙහෙම ගුරුත්ව කේන්ද්‍රය කියලා ලියලා සමමිති ලියන්න මෙහෙම ගුරුත්ව කේන්ද්‍රයට ගමු සම්මිතික වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය සම්මිතික වස්තුන්ගේ ගුරුත්ව කේන්ද්‍රය කියලා දාලා සම්මිතික අක්ෂවල ඡේදන ලක්ෂය ඊට පස්සේ ත්‍රිකෝණාකාර අස්තරයක් සැලකුව විට right ඊට පස්සේ ළමයි ත්‍රිකෝණාකාර අස්තරයක් සැලකුවාම මෙයාගේ ත්‍රිකෝණාකාර අස්තරයක් සැලකුවාම අහගන්න ඉතා වැදගත් දෙයක් මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මේ මධ්‍යස්ථවල ඡේදන ලක්ෂයේ මෙයාගේ මධ්‍යස්ථ ඡේදනය වෙනවා දෙකට එක අනුපාතයෙන් හරි දෙකට එක අනුපාතයේ මධ්‍යස්ථ ඡේදනය වෙනවා අන්න එතන තමයි ගුරුත්ව කේන්ද්‍රය MC කියන එක තියෙන්නේ පුතේ මේක සමාන වෙනවා කාටද මේ ත්‍රිකෝණය තුනට ත්‍රිකෝණයේ බර තුනට බෙදලා ශීර්ෂ තුනෙන් එල්ලුවාමත් ඒ අගේම තමයි ඉන්නේ. ඒ කියන්නේ MC බෙදීම 3යි. MC බෙදීම 3 කියන්නේත් ඒකම තමයි. Right. අපි යනවා ඊට පස්සේ ඝර්ෂණය කියන මාතෘකාවට. ගර්ෂණය කියන මාතෘකාවට යනවා. ආගල ළමයි. එතෙන්දී අපි දන්නවා මෙහෙම වස්තුවක් තිබ්බහම මෙහෙම රළු තලයක් තිබ්බහම මේ රළු තලයේ මත පුතේ වස්තුව මත මෙහෙම පී බලයක් ලබා දීලා මෙහෙම ඇදගෙන යනකොට ඝර්ෂණ බලයක් තියෙනවනේ කැපිටල් F කියලා. P බලයක් දෙනකොට ඝර්ෂණ බලයක් ක්‍රියා කරන කැපිටල් F කියලා. ඒ කියන්නේ ඝර්ෂණය කියලා කියන්නේ. මේ P එක්ක ඝර්ෂණ බලයේ වෙනස් වීම කොහොමද වෙන්නේ? ඒක අපිට සම්පූර්ණ එක ප්‍රස්තාරකින් දක්වන්න පුළුවන් නේ. මොකද්ද ප්‍රස්තාරය? එතකොට මේක ඔක්කොම ටික ළමයි මේ ප්‍රස්තාරයේ තියෙනවා. පිටු ගානක් වල් ලියන ඔක්කොම ටික මේ ප්‍රස්තාරයේ තියෙනවා P සමග F ගේ වෙනස් වීම. මේක මෙන්න මෙහෙම ඇවිල්ලා උපරිම තැනකට එනවා. උපරිමන්දනකට ඇවිල්ලා මොකද මේ මේක අඩු වෙනවා මේ විදිහට අඩු වෙලා ආපහු නියතව යනවා. දැන් මේක සැලකුවාම හරි
මෙන්න මේකේ කොටස් දෙකක් තියෙනවා මෙතන. එතකොට මේ ටිකේදී මොකද වෙන්නේ වස්තුව නිශ්චලයි. හරිද? මේ ටිකේදී වස්තුව නිශ්චලයි. මේ ටිකේදී මොකද වෙන්නේ වස්තුව චලිත වෙනවා. වස්තුව චලිත වෙන්න පටන් ගන්න මෙන්න මේ අවස්ථාව අපි එතන ක්‍රියා කරන ඝර්ෂණ බලයට කියන මොකක් කියලාද? උපරිම ඝර්ෂණය F maximum කියලා කියනවා. හරිද? එතකොට මේ පොයින්ට් එකට දාන්න පුළුවන් සමීකරණය තමයි F maximum සමානයි කවුද? mu r කියන එක. අපි දන්නේ mu r කියන එක. නැත්නම් මේකට අපි කියනවා mu s. හරි? mu s r දාන්න පුතේ කාටද? මේ පොයින්ට් එකට. චලිත වෙනවා නම් ක්‍රියා කරන ඝර්ෂණ බලය උපරිමයකට වඩා චුට්ටක් අඩුයි. ඒක අපි කියන්නේ Fk කියලා. Fk අගය ගැන මොකද්ද කියන්න තියෙන්නේ? Fk අගය අඩු වෙනවා කාට වඩාද? F maximumට වඩා අඩුයි. ඒ වගේම Fkට අගයක් තියෙන අපතේ mu k r කියලා. ඊට පස්සේ මේ නිශ්චල අවස්ථාව තියෙන්නේ. හරිද? නිශ්චල අවස්ථාව ගත්තොත් එහෙම මෙතෙන්දී අපිට කියන්න පුළුවන් එකම සමීකරණය මොකද්ද? නිශ්චල නම් මෙතන ක්‍රියා කරන ඝර්ෂණ බලය අඩුයි කාට වඩාද? F maximumට වඩා අඩුයි. ඒ කියන්නේ F වගේ අඩුයි කාට වඩාද? mu rට වඩා අඩුයි. මොකද මේ හරියදි මේ වස්තුව කොහොමද තියෙන්නේ? නිශ්චලතාවයේ තියෙන්නේ. ඔන්න ඝර්ෂණ ගැන ඉගෙන ගන්න තියෙන්නේ මේකයි. ලියන්න මෙහෙම වුණා රළු තිරස්තලයක් මත ක්‍රියා කරන ඝර්ෂණය. රළු තිරස්තලයක් මත ක්‍රියා කරන ඝර්ෂණය. Right. ළමයි ආනත්තලයක් ගත්තාම අපවල යන ආනත්තලයක් මත ඝර්ෂණය කියලා. ආනත්තලයක් මත ඝර්ෂණය. අරගත්තේ රළු තිරස්තලයක් මත ඝර්ෂණය. දැන් ලියන්න රළු ආනත්තලයක් මත ඝර්ෂණය. රළු ආනත්තලයක් මත ඝර්ෂණය කියලා මම මොකක්ද දන්නව කරන්න යන්නේ? මේ තලයේ දැන් කරකවන්න යන්නේ, තීට වැඩි කරන්න යන්නේ. හරිද? තීට වැඩි කරන්න යන්නේ. තීට වැඩි කරනකොට දැන් මෙයා මත බලස්ථාන ගත්තොත් ළමයි මෙතන ප්‍රතික්‍රියාව R තියෙනවා, බර mg තියෙනවා, right? ඝර්ෂණ බලය තියෙන්නේ මෙන්න මේ පැත්තට. මේ කාණය තීටාවත් එහෙම මේක mg cos තීටා වෙනවා. මේ සංරචකය මොකද්ද වෙන්නේ? mg sin තීටා වෙනවා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී අපිට ගන්න පුළුවන් මේකට ප්‍රස්ථාරයක් මෙහෙම. ඔයාලට මතකද ප්‍රස්ථාරය? තීටාත් එක්ක f ගේ වෙනස් වීම. මේ ප්‍රස්ථාරය පුතේ මෙතනින් පටන් අරගෙන මෙහෙම ගිහිල්ලා අඩු වෙලා මේ විදිහටයි ගමන් කරන්නේ. මෙන්න මෙතන මේ විශේෂ පොයින්ට් එකක් තියෙනවා. මේ පොයින්ට් එකේ තමයි වස්තුව ලිස්සන්න පටන් ගන්නෙ. මෙතන තමයි උපරිම ඝර්ෂණ බලය F maximum අගය තියෙන්නේ. පුතා මෙතනදී F maximum අගය සමානයි කවුද? mu sr බවට පත් වෙනවා. හරි. එතකොට මේ ප්‍රදේශයේදී මෙයා නිශ්චලයි. මෙතන ගත්තොත් එහෙම තීට සමානයි බිඳුවයි ඝර්ෂණ බලයක් නැහැ. මේ ටිකේදී තීටා කියන එක තීටා නෝට් වල අඩුයි. ඒ කියන්නේ වස්තුව නිශ්චලතාවයේ තියෙන්නේ. මෙතන පුතා ඝර්ෂණ බලයගේ සයින් තීටාත් එක්ක තමයි වෙනස් වෙන්නේ. මේ ප්‍රදේශයේදී තීට විශාලයි තීට නෝට්ට වඩා. වස්තුව නිශ්චල නැහැ, වස්තුව චලිත වෙනවා. ඝර්ෂණ බලයේ පුතේ කොස් වගේ තමයි වෙනස් වෙන්නේ. ඒක ඔප්පු කරලා ගන්න ඕනේ. මම ඒක ඔප්පු කරලා ගන්න ඒවා දැන් කියා දෙන්න බැහැනේ. නික අදහසක් තියාගෙන මේ වගේ ප්‍රස්ථාරයක් තියනවා කියලා මේ ආනත් තලයක් මත වස්තුව තියලා තලයේ ආනතිය වෙනස් කිරීම. හරිද? මේක ආලගේ කම්ප්ලීට් නෝට් එකක් ගත්තනේ ගුරුවරු කියා දීලා ඇති.
හරිද මේක අමතක වෙලා ආන මම දැන් මෙතන කරන්නේ මතක් කිරීමක් විතරයි මොකද මුළු දවසෙන් අද අපි සිලබස් එකම කව කරන්න ඕන එතකොට මම මතක් කිරීමක් විතරයි කරන්නේ ඔයාට මේක අමතක වෙලාම ගිහිල්ලා නම් අනිවාර්යෙන් ඔබේ තියරි නෝට් එකක් ඇති මේ නෝට් එක පොඩ්ඩක් බලන්න එහෙම එකක් තියෙනවද කියලා ඔයාගේ අත්අකුරින්ම ලියපු නෝට් එකක් ඇති ඔයාගේ ගුරුවරයා කියා දීලා තියෙනවනะ හරි Right. It was up here. Newton name old. Learn Newton name. The Newton name. I think I'm thinking that the name. The man Newton name. To name. Learn name. F saman m samikarne tiyenawa. F saman I delta m v bedima t kiyana samikarne tiyenu. Hari. එකත් එක්ක අපි කතා කරනවා FT සමානයි ගම්මෙතා වෙනස කියලා මේකට අපි කියනවා මොකක් කියලාද I I කියන්නේ කවුද ආවේගය I කියන්නේ ආවේගයට FT සමානයි ඩෙල්ටා MV නේද I I කියන්නේ ප්‍රති කාටද ආවේගයට දන්නත්ත මතක කරගන්න සමීකරණ ටික මේ මේවා දෛශික සමීකරණය ආවේගය කියන්නේ දෛශිකයක් බලයේ වැඩි කිරීම කාලයට අවසාන ගම්මෙතාවේ මුල් ගම්මෙතාව අඩු කරන්න ඕන දැන් මේක අපි තරලයක් සැලකුව විට පුතේ තරලේ පරිමාශ්‍රිකතාව කියන්නේ මොකද්ද පරිමාශ්‍රිකතාවය කියලා කියන්නේ AV ගුණිතයට තරලේ ස්කන්ධ ශ්‍රිගතාව කියලා කියන්නේ සරලව එම්බෙදීම ටීට एक लियनाकोहमद एवी रोखल लीन परिमाश्रिगता वे एवी इस्कंदश्रिगता मुखद एवी रो यद मेके हरद तरलयक्संदहा न्यूटन नियमितान्न कोहमद अर एफ समानाय එම්බෙදීම t වාරයක් ඩෙල්ටා v දාන්න පුළුවන් එතන එන f සමානයි av රෝ වාරයක් v නැත්තම් av වර්ගය රෝ කියලා ගන්න පුළුවන් තරලයක් සඳහා දැම්මහම මොකද එම්බෙදීම t කියන්නේ av රෝනේ එකෙන් ගන්න පුළුවන් f සමානයි av වර්ගය රෝ කියලා ගන්න පුළුවන් इट पास इलाइन कथा F බලයක් දුන්නාම මෙයා D දුරක් මෙහාට යනවා මේ වගේ තැනකට යනවා මේ කෝණය තීට නම් ඒක ගන්න පුළුවන් පොතේ මේ තලයේ දිගේ මෙයා මෙහෙම ගමන් කරනවා නම් මෙයා D දුරක් ගමන් කරනවා නම් තලයේ දිගේ
අපිට ගන්න පුළුවන් මේ බලයේ විසින් කරපු කාර්යය තමයි මේ ඇන්තින් W සමානයි FD cos θ කියලා. මේ කරපු කාර්යය වස්තුවක් මත අපි කාර්යයක් කරනවා නම් ඒ කාර්යය වස්තුව ලැබෙනවා ආකාර දෙකකට. එකක් තමයි විභව ශක්තිය අනිත් එක තමයි මොකද්ද? චාලක ශක්තිය. අපිට පුළුවන් මේකෙන් ලියාගන්න චාලක ශක්තිය මොකද්ද? චාලක ශක්තිය සමීකරණය EK සමානයි භාගයක් MV වර්ගය. ඊට පස්සේ විභව ශක්තිය. විභව ශක්තිය ආකාර දෙකක් තියෙනවා. ඒකට අංක 1 ගුරුත්වාකර්ෂණ गुरुत्वाकर्षण विभव शक्ति ईपी समानाई एम जी एच नवा इट पाश्यती नवा प्रत्यस्तता विभव शक्ति प्रत्यस्तता विभव शक्ति ईपी समानाई भागयाक एफएक्स नंग ईपी समानाई भागयाक kx වර්ගය මේකද ළමයි f සහ x අතර ප්‍රස්ථාරයේ තියෙන මෙන්න මෙහෙම යන සරලකාවක් f සහ x අතර ප්‍රස්ථාරය මේක f සමානයි kx k සමානයි f යට x කියනවා මේ කවුද මේ මෙයාට කියන්නේ අපි දුනු නියතය කියලා දුනු නියතය right එතලම මේකේ මුළු ශක්තිය ලියන්න පුළුවයි total එක කියලා කියන්නේ විභව ශක්තිය plus චාලක ශක්තිය හරි නැත්නම් මුළු ශක්තිය ලියන්න පුළුවට mgs තියෙනවා භාගයක් kx වර්ගයේ තියෙනවා සහ භාගයක් mv වර්ගයේ තියෙනවා තම මුළු ශක්තිය මුළු යාන්ත්‍රික ශක්තිය ඊට පස්සේ කාර්ය ශක්ති සමීකරණයකුත් තියෙනවා කාර්ය ශක්ති සමීකරණය කාර්ය ශක්ති සමීකරණය කියලා කියන්නේ කරන ලද කාර්ය සමානයි අවසාන ශක්තිය බෙදීම ආරම්භක ශක්තිය මේක විදිහට මෙයා බාහිරට කාර්ය කිරීම බාහිරට කාර්ය කිරීම නැත්නම් ඒක ලකුණු සම්මුතියක් තියෙන කමන්නේ මේ ගම මෙහෙම ගම කාර්ය ශක්ති සමීකරණ e2 - e1 මම මෙහෙම පැටි වෙනසක් ගන්න මේකට මම e1 re e2 දාලා ලකුණු සම්මුතිය අදස ගන්නවා අහගල ළමයි මේක w සමාන e1 re e2 කියලා දාලා ඊට පස්සේ මම කියන්නම් බාහිරට කාර්ය කරොත් එහෙම බාහිරට කාර්ය කිරීම කියලා කියන්නේ e1 කියන එක වැඩි වෙනවා e2 ට වඩා ශක්තිය හානි වෙනවානේ අන්න එතකොට w කියන එක ධනාගයක් වෙනවා यासे बाहिरें अनिपत्त आवत्ते हैं मुखाद अनिपत्त क्या अन्नी बाहिरें पद्धतिय मत कार्य करुत्ते हैं कार्य किरीम गत्तुत्ते हैं इतना सेट्टे नवा बाहिरें कराना ई वन ई टू के ने के वैडी बनवा ए क्या अन्नी डब्लू के ने के तोड़ मना गया क्या नवा द रीना आ गया क्या नवा W ऋण आ गया पेनो हरे
මේ මාස 8ක් 9ක් කරන පාඩමත්තම අපි පැයෙන් වගේ කරන්න යන්නේ සම්පූර්ණ යාන්ත්‍රිකතාවම ලියවනවා කොලේ හරි right ආගන්න ඔන්න ඊට පස්සේ අපි යනවා ආලා කැමති පාඩම් පාඩමට වෘත චලිතය मुखाद उत चलते तीन लमाय मलिमलिया उत चलते अटते उत चलते अटते मैं गुडाक लमाय वरदने का तमाय थीटा කියලා කියන්නේ අදිශයක් ඔමෙගා කියන එක ඇල්ෆා කියන දෙක මොනවාද දෛශික එක මතක තියාගන්න थीटा කියන්නේ අදිශයක් थीटा කියන්නේ කෝණික විස්ථාපනය කියන එක අදිශයක් පුතේ කෝණික ප්‍රවේගය කෝණික ත්වරණය කියලා කියන්නේ මොනවාද දෛශික थीटा අදිශයක් කෝණික ප්‍රවේගය සහ ත්වරණය මොනවාද दाइशिक तो मैं क्या समय कंटे गाने पुलवाम मुखाद्दे तो मैं हम आपे उर्त्या केदार गातोत मैं नतीना केन्द्रक ओकेला नतीना मैं वस्तु गमन करना कौन है तीर बुद्धे अरे आर मैं आ गमन करना वा इसके लिए विस्तापन या क्या ना वा अपने समय कर लिया न पुलवां इस समानाय आर तीटा था मुखाद्दे गाने पुलवां V समानाय R omega, A समानाय R alpha के लापिटे समीकरण सेट के में हम लिया गया ना पुलवां। S समानाय R theta, V समानाय R omega, A समानाय R alpha के लापिटे समीकरण सेट का गन पुलवां। मेरे तमा स्पर्शीय तरने सा कौनिक चलते अतर संबंधे। ओमेगा अल्फा मेहमती तो स्पर्शीय के लिए मे पत्र तीन प्रवेगे तीन पुल तोरण तीन पुल चल समय करना हाथ लिया विनवा ओमेगा समानाय ओमेगा नॉट दन अल्फा टी समीकरणे इट पासे थीट समानाय ओमेगा दन ओमेगा नॉट बेदी में देखवार या टी थीट समानाय ओमेगा नॉट टी प्लस भाग्या अल्फा टी वर्गय इट पासे ओमेगा वर्गे समानाय ओमेगा नॉट वर्गे दन देखा अल्फा थीटा के ना समीकरण सिट्ट के लिया हर लमाय राइट देखो ना इलान प्रश्न आती है ना वाह मेरा नियत प्रवेगे गमन करो आगे ना देते मेरा नियत प्रवेगे मेहम गमन करो तलमाई मैं कौने तीट को ना हाथ ना कोटे मैं आगे प्रवेगे वैनस की ये द मेहम गमन करना प्रवेगे वैनस की ये द प्रवेगे वैनस की ये द पुते बिंदु आय द प्रवेग वेनस बिंदु अद बिंदु नैने यागे दिशा विनाशन वाने प्रवेग किलकियाने विशालत्ते दिशा वैतिन राशिया मैं आ कह रखे ना कोटे मैं दिशा विनाशन वा
පුතේ මෙයාට ප්‍රවේග වෙනසක් තියෙන මතක තියාගන්න යාගේ දෙකක් වී සයින් තීට බෙදීම දෙකක් කියලා. ඔන්න ප්‍රවේග වෙන සමීකරණය. හරි. වෘත්තාකාර මාර්ගයේ ගමන් කරන ප්‍රවේග වෙනසක් තියෙනවා. ප්‍රවේග වෙනස ලියන්න පුළුවන් දෙකක් වී සයින් තීට බෙදීම දෙකක් කියලා. මේක තියෙන දිශාව කොහටද? ප්‍රවේග වෙනසෙහි දිශාව කොහට තියෙන්නේ? කේන්ද්‍රයේ දිශාව. කේන්ද්‍රයේ දිශාවට තමයි තියෙන්නේ. යාගේ දිශාව කේන්ද්‍රයේ දිශාවට තමයි තියෙන්නේ. ඒ නිසා ලැබෙන මොකද්ද කේන්ද්‍රාභිසාරී දැන් ලැබෙනවා කේන්ද්‍රාභිසාරී තොරණයක් ලැබෙනවා මේ කේන්ද්‍රාභිසාරී තොරණය අපි දාන්නේ R කියලා මෙන්න මේක T විශේෂයෙන් අවකලනය කරලා ලැබෙන්නේ ප්‍රතිඵලය පුතේ V ඔමේගා එන AR සමානයි V වර්ගයට R ඒ R සමානයි කවුද R ඔමේගා වර්ගය කියලා අපිට හතර තුනක් ලියන්න පුළුවන් ඊට අනුරූපව අපි ලැබෙනවා මොකද්ද කේන්ද්‍රාභි සාරි බලයන් තුනක් වෙනවා එකක් F සමානයි MV ඔමේගා F සමානයි MV වර්ගයට R F සමානයි MR ඔමේගා වර්ගය ඉතින් ඔයා හිතන ඕනම ගාණක් හදන්න මේ සමීකරණ ටිකෙන් ඈ වෙන සමීකරණ නැහැ මෙතන රයිට් අපේ ළමයි ඊට පස්සේ භ්‍රමණ චලිතය ඊළඟට भ्रमण चलते हदारण अर रूपम लखन कर मे आगे मे मे आड़ती मे के अभिसारी तौरने की आरती केंद्र दिशट इक लखन कर स्पर्श तौरने की अभिसारी तौरने की तवत्तिक හරි ඊට පස්සේ ළඟට බ්‍රහ්මණ චලිතේ පටන් ගත මතක් වෙන්න ඕනේ අවස්ථිති ගුර්ණය අම්මෝ බයයි නේ මොකද අවස්ථි ගුර්ණය කියලා කියන්නේ අවස්ථිති ගුර්ණය කියලා කියන්නේ භ්‍රමණය වන පද්ධතියක බ්‍රහ්මණ චලිතේට විරුද්ධව ඇති වෙන බලපෑම તો අවස්ථි ගුර්ණය කිව්වහම අයි සමානයි කවුද අපිට කියන්න පුළුවන් i සමානයි sigma mr වර්ගය කියලා කියන්න පුළුවන් මේ අවශ්‍ය ගුණේ ලක්ෂාකාර ස්කන්ධ පද්ධතියකට ඉතින් හැමතිස්සම ලක්ෂාකාර ස්කන්ධ පද්ධතියක් නෙමෙයි වෙන වෙන වස්තුන් ගත්තොත් එහෙනම් මම මේක අවශ්‍ය ගුණේ කියලා දාලා කොටස් දෙකකට කතා කරන්නම් එකක් ලක්ෂාකාර පද්ධතියක් ගත්තොත් එහෙම ලක්ෂාකාර පද්ධතියක් ගත්ත පුතේ i සමානයි සිග්මා mr වර්ගය එතකොට ලක්ෂාකාර නොවන සන්තතික පද්ධතියක් ගත්තොත් එහෙම මොකද වෙන්නේ සන්තතික පද්ධතියක් ගත්තොත් i සමානයි මෙතන මම දාන අකුර x කියලා mr වර්ගය x කියන්නේ කවුද x ආට සමාකාර විභාගෙදි දෙනවා නමුත් ඔයා දන්නව ඇති තැටියක් ගත්තොත් එහෙම භාගයයි ඝන ගෝලයක් ගත්තොත් පහෙන් දෙකයි කුහරයක් ගත්තොත් කුහර ගෝලයක් තුනෙන් දෙකයි ඒ ආදී වශයෙන් වෙනස් වෙනවා හරි
right. ऐसे कौनिक गम्यताव कौनिक गम्यताव एल समान आई ओमेगा कौनिक गम्यताव एल समान आई ओमेगा एक मनिंग गामु ब्रह्मण चालक शक्ति ब्रह्मण चालक शक्ति ईसमान भाग्यक अयोमेगा वर्गय ईसमान भाग्यक अयोमेगा वर्गय हबैलम ब्रह्मण चालक शक्ति वर्सन स्कीप्यक्तिन एक अभी मे एलसमान अयोमेगा किल गाते के ईसमान भाग्यक अयोमेगा वर्गीय किल गाते एक आकार की व्यक्तिनो उदाहरण गत्ता मम चालक शक्ति कलिंकता एक लिव्यने इतना गुला मेहम बुद्धि अरे आप इसलगते सामान भाग्य मी वर्गी के लिए चालक शक्ति मेकली अन्नपुला बिट ई सामान भाग्य पी वर्ग अट एम ई सामान भाग्य पी वी के लगा पुलवा मे पी के अन्न मुकाद ගම්මිතාව ඒ කියන්නේ මෙන්න මේ සමීකරණ දෙක මෙයයි p mv කියන ඊළඟ සමීකරණේ p mv කියන සමීකරණේ දෙක එකතු කරලා තමයි අපි මේ සමීකරණ දෙක ලියාගන්නේ හරි එතකොට m යුක්ත කරොත් එහෙම මෙහෙම ගන්න පුළුවන් v යුක්ත කරොත් එහෙම මේ විදිහට ගන්න පුළුවන් right ඒක දා කලින් එකට මේක දාගන්නකෝ කලින් එකට ලියාගන්න इट अनुरूप मेयाटीन ई सामन कऊद भाग्याई मुखदिया गम्यताव इत मेक लिया पुलवा एल वर्गे बदीम ऐके पुलवा ई सामन भाग्या एल अमेक कीलकूर लिया पुलवा मेक उतर लिया मेक कलिंग अभी रेखी चलते कथा करे अतन लिया लीला मित्रे नमुका ब्रह्म चालक शक्ति सदा समीकरण हरि से व्यावर्त व्यावर्त मुखद व्यावर्त मुखद व्यावर्त टोट टोकिल बले वीम दुर् मेहम व्या ओवटा कैरकन वना मे आट मेहम बलया दुनुते आर दुर्की अभी लियान टो सामान एफ अडिक्री मार एवगेम मेक लिया पुलवांग डेलटा अयोमेग बेदीम टी कि पुलवांग टो सामन ई अलफ के लिया पुलवांग उपहितन व्यावर्ते लुलवांग आकार मे तुनेम अट व्यावर्त अनुपुलांग गाना सद बलट अनुरूप भ्रमण चलते राशि भ्रमण चलते टो हिंदतमा भ्रमणे वेन्नी मेतन कार्य अक्लिया बैद मुखद कार्य डब्ल्यू सामान टो तीट कार्य व्यावर्त वेड़ी मोने मेतन क्षमता वक्लिया बैद टो ओमेगा एक डब्ल्यू बेदीम टी एट दुलवा टो थीट बेदीम टी मेकिया टो ओमेगट
විභාගයට ගාන්න රෙඩි වෙලා නම් ඔයා පාඩම් කරලා දෙනවා මේ මං කියන ටික ඔයාට තනියෙන් ලියාගෙන යන්න පුළුවන් ඉන්නෝ දැන් නමුත් දැන් ඔයාට සමහර තැන් තියෙනවා නම් සමීකම්මට බල සමීකරණ මතක නැහැ මේ සර්ලීන එක අපිට ගිනගත් දෙයක්ද අන්න ඔයාට එහෙමනම් ඒ ආයේ පොයින්ට් එක දන්නේ නැහැ වහාම ඒ ටික ක්ලියර් කරගන්න හරිද ඒක ක්ලියර් කර දැන් මෙතනින් මේ කොලේ ඔයා ඔය ලියන කොලේ තියෙනවනේ ඔය කොලේ කටපාඩම් කරලා හරියන්නේ නැහැ පුතේ ඔය කොලේ එන සමීකරණ ටික අනිවාර්යෙන් ඔප්පු කිරීම එක පුළුවන් වෙලා තියෙන්න ඕනේ මං කියන්නේ මේ වගේ දේවල් තියෙනවා අද දවස්වල මම මුළු සිලබස් එකම කවර් කරනවා ඔහොම හරිද එතකොට ඊට පස්සේ ගණන් හදන්න එපා ෆිසික්ස් වල ගණන් හදන්න ඉතින් ඔයා ගණන් හදන්න හිතන්න පුරුදු පුහුණු කරන්න ඕනේ හරිද සමහර මෙතනදී ඒකක් බි එකක් ගන්න ළමයි ඒගොල්ලන්ට එහෙම ගන්න පුළුවන් එන්නේ ඒගොල්ලෝ හිතන්න පුරුදු කරලා තියෙන්නේ දැන් කවුරා ඉන්නවා නම් ඔක්කොම ටික මතකයි නමුත් ගානක් හදා ගන්න බෑ ඒතර ඒගොල්ලන්ට වෙලා තියෙන මොකද්ද ඔයගොල්ලෝ හිතන්න ඉගෙනගෙන නැහැ හරිද සමීකරණ තියරි පාඩම් කියන එකක් හිතන්න පුරුදු වෙනවා කියන තවත් එකක් හරිද ඒක හිතන්න පුරුදු වීම එක දවසින් දවස් දෙකකින් කරන්න බෑ ඒක ක්‍රමානුකූලව කරන්න තියෙන එක හරිද එතකොට අනිවාර්යෙන් බැරිලාකත් කවුරු හරි තවශය එකක් එහෙම කරන්න එක දෙගිඩියාවක් තියෙනවා නම් ඔයාට කියන්නේ ෆිසික්ස් වල නම් පුතේ අනිවාර්යෙන් හිතන්න පුරුදු කරවෙන්නේ නැත්නම් ඔබට සෙකන්ඩ් ෂේ එකත් තර්ඩ් ෂේ කරලා අපරාදේ ඔයාගේ ඔය රිසල්ට් එකම තමයි ඉන්නේ හරිද ඒ නිසා මේ පාර දැන් තව ආට තිනවනේ දවස් 10ක් 15ක් හිට තින විභාගෙට එච්චරයි 13යි තියෙන දවස්. ඒ 13 යතර ලොකු වැඩක් කරන්න තියෙනවා. රයිට් මේ වෙලාවේ නිදා ගන්න වෙලාවෙන් කරන්න බෑ වාට කොටින්ම කිව්වොත්. විභාගෙට දවස් දෙක තුනක් තියෙන හොඳට නිදා ගන්න දැන් හැරන් ඉන්න. හරි. රයිට්. අහගන්න ඊට පස්සේ ළමයි මේටි කතා කරලා මං යනවා සංස්කෘති නියම වලට යනවා. ලියා ගන්න සංස්කෘති නියම කියලා සංස්කෘතික නියම සංස්කෘති නියම හරිද සංස්කෘති නියම මොනවාද සංස්කෘති නියම කියලා කියන්නේ එකක් තියෙනවා ශක්ති සංස්කෘති නියමය ලියා ගන්න ශක්ති සංස්කෘති නියම යට ලියන්න ශක්ති සංස්කෘති නියමය එතකොට ඒක කියන්න තියෙන මොකද්ද ආරම්භක ශක්තියයි පසු ශක්තියයි මොකද වෙන්නේ සමානයි කියලා. ඒ මොන ශක්තියද? විභව ශක්තිය, චාලක ශක්තිය හැම එකක්ම. හරිද? ඊළඟට තියෙන මොකද්ද? යාන්ත්‍රික ශක්ති සංසිද්ධියමකුත් තියෙනවා. මොකද්ද යාන්ත්‍රික ශක්ති සංසිද්ධියමේ කියලා කියන්නේ? මම දැන් ඒක සිංහලෙන් කියන්නේ නැහැ. මොකද්ද යාන්ත්‍රික ශක්ති සංසිද්ධියමේ කියලා කියන්නේ? ඒක අපි සමීකරණයක් ඉදලා ලිව්ව මොනවද? යම් කිසි සිද්ධියකට පෙර පද්ධතියේ පවතන මුළු යාන්ත්‍රික ශක්තිය අනිත් පස්සේ තියෙන යාන්ත්‍රික ශක්තිය සමානයි. හැබැයි යාන්ත්‍රික ශක්තිය සමාන වෙන්නේ මොන බල ක්‍රියා කරද්ද? සංස්කෘතික බල ක්‍රියා කරන්න ඕනේ. ඒතර ළමයි මොකද්ද කියන්නේ? මෙතනදී කියන් තියෙන ඔන්න බලමු. චාලක ශක්ති මොනවද තියෙන්න පුළුවන්? ඒ කියන්නේ මේකෙත් තියෙන ශක්ති සමාන වෙන්න ඕන ශක්ති දෙකක්. මේ ශක්තියේ තාප ශක්තිය, ආලෝක ශක්තිය, විද්‍යුත් ශක්තිය ඒවා තියෙන්න පුළුවන්. හැබැයි යාන්ත්‍රික ශක්ති සංසිති ලියනකොට යාන්ත්‍රික ශක්තිය තියෙන පුතේ එකක් චාලක ශක්තිය තියෙන්න පුළුවන්. හැබැයි චාලක ශක්තියේ වර්සන්ස් දෙකක් තියෙනවා ප්‍රභේද දෙකක් තියෙනවා මොනවද? එකක් භාගයක් මේ වර්ගයේ අමතක කරන්න එපා. එයාට භාගයක් අයොමග වර්ගය. ඒ භ්‍රමණ චාලක ශක්තිය එයත් අයිති. ඊට අමතරව විභව ශක්තිය මොකද වෙන්නේ? MGH එයාටත් ආකාර දෙකක් තියෙනවා. මොකක්ද ඊළඟ ආකාරය? ඇයි භාගයක් FX නැත්නම් භාගයක් KX වර්ගය. මෙන්න මේ එකතුව මොකද වෙන්න ඕනි? නියතයක් වෙන්න ඕනි. හරිද? අනිත් පැත්තත් ඒ සෙට් එකම ඉන්නේ. හැමතිස්සම මේ අගයන් මේගොල්ලන්ට අගයන් නැති වෙන්න පුළුවන්. දැන් භ්‍රමණය වෙන්නේ නැත්නම් මේ සෙට් එක බිඳුවයි නේ. ඇදෙන්නේ නැත්නම් මේ සෙට් එක බිඳුවයි. ඕවා මාරු වී තියෙන්න පුළුවන්. රයිට් ඒක තමයි යාන්ත්‍රික ශක්ති සංසිද්ධියමේ කියලා කියන්නේ. ඒ ඔක්කොම යාන්ත්‍රික ශක්තිය දීලා තියෙනවා. හැබැයි ඔයාලා ඉගෙන ගන්නකොට යාන්ත්‍රික ශක්ති සංසිද්ධියමේට භ්‍රමණ චාලක ශක්තිය කතා කරන්නේ නැහැ. ඒකට හේතුව ඇවිල්ලා භ්‍රමණ චාලක ශක්තියට කලින් තමයි තියෙන්නේ යාන්ත්‍රික ශක්ති සංසිද්ධියමේ. ඒකයි එහෙම වෙලා තියෙන්නේ. වෙන වැරද්දක් නෙමෙයි.
ඊට පස්සේ අපිට යන්න පුළුවන් ගම්මෙතා සංසින්නීමේට යන්නත් පුළුවන් හරි අපිට අපිට භාගයක් fx හරි භාගයක් fx නැත්තම් භාගයක් kx වර්ගය එක භාගයක fx න භාගයක් kx වර්ගය ඊට පස්සේ ගම්මෙතා සංසින්නීමේ කියන්නේ බාහිර අසන්තර බලයක් ක්‍රියා නොකරන දිශාට ගම්මෙතාව කිව්වොත් එහෙම අපිට පුළුවන් උත්තරණ චලිතයට ගත්තොත් එහෙම ගම් කමන්නේ ගම්ම මෙහෙම ගමු රේඛීය ගම්මෙතා සංසිත නියමය රේඛීය ගම්මෙතා සංසිත නියමය ඒක ඇවිල මොකද්ද m1 v1 ධන m2 v2 පද්ධතියක් ගමුකෝ ඒක සමාන වෙන්න ඕනේ නේද මේක අවස්ථාව මේක නියතයක් වෙන්න ඕන ඊට පස්සේ තියෙන අපතේ මොකද්ද කෝනික ගම්මෙතා සංසිත නියමය ඒක කියන්නේ i1 omega 1 ධන i2 omega 2 ඒ වගේ ඒවා ඔක්කොම නියතයක් නේද මේක අපිට ලියන්න පුළුවන් මෙහෙමත් m1 v1 සමානයි m2 v2 right i1 omega 1 සමානයි i2 omega 2 කියලා ලියා ගන්නත් පුළුවන් करना के लिए बागट का नैन के लिए करमू हरे अभियान इट पास द्रवास्थिति ब्रह्मण चालक शक्ति ब्रह्मण चालते इवरे शक्ति गेन कथाकल नी के सांस्कृत नियमित कथाकल नियमित संस्कृति संबंधित ඊට පස්සේ අපිට යන්න බලයි තව කොටස් දෙකක් ඉතුරුනවා යාන්ත්‍රික විද්‍යාවට අදාළව එකක් ද්‍රවස්ථිතිය අනිත් එක ඇවිල්ලා තරල ගති විද්‍යාව තියෙනවා හරිද රයිට් ද්‍රවස්ථිතිය ලොකු මාතෘකාවක් මුලින්ම එක පටන් ගන්න ළමයි ඝනත්වයේ දාලානේ මොකද්ද ඝනත්වය ඝනත්වයේ d සමාන වෙන කාටද ස්කන්ධයේ බෙදීම පරිමාවට ඉක්මනින් ලියාන යමු ඊට පස්සේ කතා කරනවා අපි සාපේක්ෂ ඝනත්වය dr ගත්තොත් එහෙම d යට dw dr සමාන d යට dw dr සමාන d යට dw කියලා ගත්තහම මේකේ dw කියලා කියන්නේ මොකද්ද ජලයේ ඝනත්වය द्रव्य गणत्ते बेदना कागेंद जले गणत्ते डी आर समान डी आर डी डब्ल्यू इड पास से मेके ताकार की प्यक्ति नवा मेके लिया ने पुलवां एम याट एम डब्ल्यू कियला මේක ලියන්න පුළුවන් පුතේ mg යට mwg කියලා මේක ලියන්න පුළුවන් පුතේ mg යට u කියලා mg යට u මේක පේන්නේ නැනම් පල්ලෙහෙන් ලියන්න මම mg යට u කියලා ගන්න පුළුවන් ඊට පස්සේ අපි එතන තමයි කතා කරන්නේ පීඩණය ගැන පීඩණය ගත්තාම p සමානයි f cos θ බෙදීම a ඒ කියන්නේ මෙහෙම වර්ගඵලයක් තියෙනකොට මෙහෙම ලම්භකයක් ඇඳදාම මෙහෙම f බලයක් ක්‍රියාත්මක වෙනවා θ කෝණයක් කාණතව මේක වර්ගඵලයේ a तो p समान है f cos थीटा बेदी में a के लिए अपने गाने पुलवा इधर बात सब याना द्रव्यस्थित पीड़ने ऐट द्रव्यस्थित पीड़ने का तहम एक लिए अपने पुलवा p समान है h rho g
P සමානයි H rho G නිවාසිතී පීඩනය. H කියන්නේ ගැඹුර, rho කියන්නේ ඝනත්වය, G කියන්නේ ගුරුත්වද ත්වරණය. P සමානයි H rho G. Right. ඊට පස්සේ යනවා පැස්කල් මූලධර්මය ගැන කතා කරන්න. මොනවද මේ පැස්කල් මූලධර්මයේ තියෙන්නේ? පැස්කල් මූලධර්මයේ තියෙන ළමයි මේ වගේ ටියුබ් එකක් අරගත්තාම මේ ටියුබ් එක ඇතුලේ තියෙන්න ඕනේ අසම්පීඩ තරලයක් තියෙන්න ඕනේ මෙහෙම. මේ අසම්පීඩ තරලයට පුතේ බලයක් දෙනකොට මෙහෙන් F1 බලයක් දෙනවා A1 වර්ගඵලයක් සහිත තැනකින් මෙතනින් F2 බලයක් දෙනවා A2 වර්ගඵලයක් සහිත තැනකින් ඔන්න අහගන්න දැන් මේ බලය දෙනකොට මේ පිස්ටන් එක ගමන් කරා නම් හරි මෙයා බලය දෙනකොට මේ පිස්ටන් එක ගමන් කරනවා නම් X1 දුරක් මෙතනින් මෙයාගා ගමන් කරන්න පුළුවන් X2 දුරක් පැස්කල් මූලධර්මයේ කියන්නේ මෙන්න මේක මොකද්ද පීඩනය සම්ප්‍රේෂණය වෙනවා ඒ කියන්නේ F1 බෙදීම A1 සමානයි කවුද F2 බෙදීම A2 එතකොට මේකෙ විදිහට A1ට වඩා A2 කියන එක කුඩා වෙනකොට F1ට වඩා F2 බලේ මොකද වෙන්නේ ගොඩක් කුඩා වෙනවා අපිට තව සමීකරණයක් ගන්න පුළුවන් පුතේ මොකද්ද පරිමාව නියතව තියෙන්න ඕනේ ඒ කියන්නේ a1 x1 සමානයි කවුද a2 x2 කියලා ගන්න පුළුවන් ඒ කියන්නේ a1ට වඩා a2 කුඩා වෙනකොට x1ට වඩා x2 මොකද වෙන්නේ විශාල වෙනවා හරි එතකොට මේකේ ළමයි අපිට ඕන මේක ඕන දෙපැත්ත මාරු කරන්න පුළුවන් ඒ කියන්නේ මේ පැත්තෙන් මම ඕනනම් දෙන්නම් බලය කුඩා පැත්තෙන් සාමාන්‍යයෙන් බලය දෙන්නේ F1 වර්ගඵලයේ A1 ඊට පස්සේ මෙයාගේ වර්ගඵලයේ A2 බලය ලැබෙනවා අනිත් පැත්තෙන් F2 අපි සාමාන්‍ය බලය වර්ධනය කර ගැනීමන්නේ කරන්නේ එතකොට පොඩි පැත්තෙන් තමයි බලය දෙන්නේ අරකට හරි නමුත් සාමාන්‍යයෙන් කතාව ඔච්චරයි X1 X2 මාරු කරමු ළමයි රයිට් එක්මන්කන් right ඊට පස්සේ අපි යනවා උඩුකුරු තරම ගැන කතා කරන්න එතකොට උඩුකුරු තරපුම u සමානයි කවුද v rho g u සමානයි v rho g තරෝ කියන්නේ කාගේ ඝනත්වයේද තරලයේ ඝනත්වයේ වස්තුවේ ඝනත්වය එහෙම නෙමෙයි ඈ උඩුකුරු තරම u සමානයි V rho G. तो मैं क्या लेबेन ने कहा गया इंदा पिटे? आर्किमिडीस मूलधर्मिंग ये नमत किया ने पे? आर्किमिडीस मूलधर्मिंग ऐसा पिटे लेबना इपुलुम मूलधर्मिंग පුතේ පුළුම් මූලධර්මයේ කියලා කියන්නේ u සමානයි mg කියන එක u සමාන mg කියන එක ඉතින් මේ ඔක්කොම ටික අපිට මෙහෙම සටහනකින් දාන්න පුළුවන්
හරි මේ ඔක්කොම ටික සටහනකින් දාන්න පුළුවන් මොකද්ද මේ වගේ වස්තුවක් මෙහෙම තියෙන්න පුළුවන් මෙයා මෙහෙම තියෙන්න පුළුවන් මෙයා පතුලේ ස්පර්ශව තියෙන්න පුළුවන් ওই විදිහට හරි එත මෙයාගේ ඝනත්වය රෝ කියලා ගමු මෙයා ඝනත්වය සිග්මා 1 සිග්මා 2 සිග්මා 3 කියලා ගමු අරගෙන බල ටික ලකුණු කරගමු මොනවා බල ටික සෙට් වෙන්නේ ටග්ගල බල ටික ලකුණු කරලා මම මේගොල්ලන්ගේ මෙයාගේ බර M1 G උඩුකුරුතරුම U1 मेयागे बार M2G उडुकुरुतर में U2 मेयागे उडुकुरुतर में U3 बार M3G प्रतिक्रिया व R राइट मेके प्रधान तीरी अन्नी मम्मी एंड मुझे गण हदानी मे हर इन हर मिथन पुते मुखाद इक वस्ता व दिख वस्ता तुन वस्ता कत मुखाद विम अहगा इक वस्ताव पुते गेम इक वस्ता मेहमेका कौमेका यू वन सामनाई पावेन वाणि एम वन जी एक अवस्था वस्तु पावेन यू वन सामन एम वन जी मे यू वन लिया पुलवांग यागे परिमाव वी वन इट पास गिली अति परिमा वी वन ने मेन मे गिल तीन परिमा वी वन वी वन या तरलेगन रोजी मेतन लिया पुलवांग वी नाट सिग्मा वन जी एक मेतन पुते सिग्मा वन बेदीम रोकिने गत्तोत एक समान है कौद वी वन बेदीम वी नॉट के समीकरण गण पुल एक गिलीयति परिमाव मुलु परिमाव दक अनुपाते वस्तु गणते द्रव्य गणते अनुपाते सेटेन्नो इतकोट तवद मेक वेन्ने सिग्मा वन के अडवेन्नो काट राद रोकिने के वा राइट एकादमु दिखावस्ता व समीकरण दागन फल के लिए दिखावस्ता विनम समीकरण क्लियन अब दिखावस्था अनुपलते मुखाद यू टू सामन एम टू जी यू टू टो अनुपड़वांग यागे परिमा वी टू ना वी नाट तीन गिल्ला वी नाट रो टू जी सामन वी नाट सिग्म टू जी एन मुखाद रो टू सामन काड़द सिग्म टू रो सामन सिग्मा टूट तरले गनते वस्तु गनते दिन्नम समान रोकियाने तरले गनते सिग्मा टू के लिए वस्तु गनते इक अवस्था तुनट लभिन समीकरण से द्रवस्थिति मे पार पट्टेद
අර මේ පාරේ කියලා හිතන අනුමාන සටහන් ටික මම දාලා තිනවා හරිද මේ කොලේ හම්බෙලා නැති දරු ඉන්නවා නම් ඉල්ල ගන්න එතකොට මේකේ තියෙනවා මම පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ ආදි වශයෙන් මෙන්න මේ කොටස් වල මේ පාරේ විභාග සෙට් වෙයි කියලා දැන් මේ අන්තිම දවස් 10 වෙනි තියෙන්නේ එතකොට අනිවාර්යෙන් මේ කොටස් 10 පදේ පාඩම් කරන්න මේක අනුමාන 100% වෙනවා කියන්නේ නමුත් 60 70 80ක් වගේ සුවරකක් තියෙනවා මේක අනිවාර්යෙන් එයි කියලා ඒ ටික අනිවාර්යෙන් සෙට් වෙන්න ඊට පස්සේ මේ කොටස් වලට අදාළව අපි හදපු වෙනම මේ මොකද්ද පේපර් කට්ටලයක් වගේ පිටු 32ක පේපර් එකක් තියෙනවා ඒක ළමයි වෙනම අපේ සෙමිනේ එකක් තියෙන එක මම හිතනොත් ඒක නයිට් ක්ලාස් එකක වශයෙන් දානවාල ගෙදරින් ඔන්ලයින්ම තමයි දෙන්නේ එතකොට ඒකට අදාළව වෙනම ටියුට් එකක් තියෙන ටියුට් වලට ගන්න පුළුවන් මම හිතන රුපියල් 500ක් දීලා ගන්න වෙනවා ඒකේ කාඩ් එකක් ගන්න කාඩ් එක අප්ලෝඩ් කළා තමයි පන්තිරේ ඉන්න සිදු වෙන්නේ ඔයාලට ඒක අද ඉඳන් අවිස්සාවල් නවදිත් තියෙනවා අද ඉඳන් ගන්න පුළුවන් ඊට පස්සේ රත්තරන් තක්ෂිලාවෙන් ගන්න පුළුවන් ඊට පස්සේ බලංගොඩ සිප්පෑන ආයතනයෙන් ගන්න පුළුවන් නැත්නම් බැරලාක දුර ඉඳන් මයිට ඒක PDF එක ගන්න පුළුවන් හරි එහෙමයි හදලා තියෙන්නේ එතකොට ෆිසිකලි ඔයාලට ගන්න පුළුවන් කෙනෙක් කියනවා print කරලම තියෙනවා පිටු 30 ගානක තියෙන ටිවිට මන් ටිවිට පෙන්නන්න හරිද ඒක ගන්න ඒකේ තියෙන ළමයි ඒ කියන්නේ পেපර් එකක් කියලා හිතන්න එපා ඒක ඒක পেපර් එකක් කියලා හිතන්න එපා পেපර් එකක් නෙමෙයි පළවෙනි ප්‍රශ්නේ එන්න පුළුවන් ආකාර හරිද පළවෙනි ප්‍රශ්නේ එන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා ඉතින් ඒ ආකාර මෙන්න මේ විදිහට set වෙයි කියලා තමයි ඒකේ හදලා තියෙන්නේ හරි මේ දැන් මේ මේක තියෙනවනේ මේක හැමෝටම දෙයි මේක ඉල්ල ගන්න හම්බෙලා මේකේ දැන් තියෙන පළවෙනි ප්‍රශ්නේ එන්න පුළුවන් ආකාර. එතකොට මේක තමයි ළමයි ටාගට් ක්වෙස්චන් කියලා හදලා තියෙන්නේ. එතකොට මේකේ පළවෙනි ප්‍රශ්නේට අහන්න පුළුවන් ආකාර මොඩල්ස් ටික. මේ විභාග ප්‍රශ්න නෙමෙයි. හරිද? අලුත් ප්‍රශ්න සෙට් එකක් තියෙන මොඩල්ස් ටික. ඒ වගේ හැම ස්ට්‍රක්චර්ඩ් ඒ ප්‍රශ්නට අදාළව ස්ට්‍රක්චර්ඩ් ගොඩක් දාලා තිනවා. ඊට පස්සේ ඊළඟට හරිද? එසේ ටික වෙනම පටන් ගන්නවා. මෙතනින් පස්සේ එසේ ප්‍රශ්න ටික ඒ කියන්නේ ඒ ප්‍රශ්න අදාළව මේ ටික අනිවාර්යෙන් කරන්න ඕනේ මේක අපි ඔන්ලයින් සාකච්ඡාවක් කරනවා හරිද ඒ කියන්නේ දැන් මේකේ තියෙනවා ළමයි ඔක්කොම රචනා ප්‍රශ්න ඒ කියන්නේ ප්‍රශ්න දැන් මේ මම දාලා තියෙනවා 10 A ප්‍රශ්න මේ වගේ 10 B ප්‍රශ්න මේ වගේ 7 වෙනි ප්‍රශ්න මේ වගේ කියලා 7 වෙනි ප්‍රශ්න ගත්තාම ප්‍රශ්න 2 3ක් දාලා තියෙනවා එහෙම හදලා තියෙන්නේ ඔයාට තියෙන මේක ඉක්මනින් අරගෙන try කරන්න ඊට පස්සේ මම සමහකට එක night එකක්ම සාකච්ඡා කරන්න වෙයි හරිද ඒක අනිවාර්යෙන් සාකච්ඡාවක් දානවා ඇතම් වෙලාවට ඔව් දැන් මෙහෙමනේ මේකම දවසක් දෙන්න කවද්ද දාන්න කියලා අපිට සමහකට ලබන සති නම් පන්ති කරන්න බෑ physically physical කියන්නේ පන්ති කරන්න බෑ ඊළඟට මට හිතුනොත් එහෙම 2023 ළමයින්ට සාකච්ඡාවක් දාන්න පුළුවන් ප්‍රශ්න 22 ළමයින්ට බෑ කියන්නේ ඒ වගේ දේවල් සාකච්ඡාවක් දාන්න පුළුවන් සමහර කාට එක physics MCQ paper එක ඉවරලා රචනා paper එක තියෙන්නේ හරිද ඒ දවස් දෙකේ මැද දවසක් එන්න බලන්න target ප්‍රශ්න සාකච්ඡාව එක වඩා හොඳයිනේ හරිද නේ ඕගොල්ලන්ට මේ මේ පාර විභාග කරලා ළමයින්ට නෙමෙයි 2023 ළමයින්ට හරිද මමනේ හැමෝටම පැහැදිලි ඇති කියලා ඔයාට තියෙන්නේ මේක අරගෙන ඉක්මනින් කරන්න බලන්න හරිද ඊට පස්සේ අපි සාකච්ඡා කරනවා පුතේ මේක කාඩ් එකක් තියෙනවා ඒ කාඩ් එක තමයි ඔයාලා යන්න වෙබ්සයිට් එකට හරිද අයින්ස් ෆිසික්ස් කියලා සයිට් එකක් තියෙනවා මේකට ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න රෙජිස්ටර් වෙලා ඔයාට තියෙන්නේ මේකේ ඔයාලා තියෙනවා ස්පෙෂල් ටාගට් ක්වෙස්චන් මේ পেපර් ක්ලාස් එක කියලා මේ පන්තියක් ඇති ඒ පන්තියේ මේ කාඩ් එක අප්ලෝඩ් කරන්නයි තියෙන්නේ හරි එදාට අපි සාකච්ඡා කරනවා මම සාකච්ඡා කරන දවස ගෲප් පරා මැසේජ් එකක් දාන්නම් හරි තාමත් අපේ ගෲප් එකේ නැත්නම් හරි ලොකු වැඩක් තියෙනවා තව වැඩ ගොඩක් ඉස්සරහට කියන්නම් 0.78 36 35 119 නම්බර් එකට physics 2022 කියලා මැසේජ් එකක් දාන්නකෝ අපි ගෲප් එකට ටග් කරලා ඇඩ් කරගන්න නැ නේද ලින්ක් එකක් කරා යාළුවන්ගෙන් ඉල්ලගෙන සම්බන්ධ වෙන්න හරි
අපි යමලමයි තුන්වෙනි අවස්ථාව මොකද කියන්නේ නික මතක් කරලා අගර මේකෙම පට්ට වැදගත්තේ මේ පරිභාගයට මේ පරිභාගයට මාරම් වැදගත්තේ මේ කොටස ඒකේ මතක් වෙන ලාවක පිටක් ගාලා පුද කියන්නේ තුන්වෙනි අවස්ථාව මොකක් තුන්වෙනි අවස්ථාව වෙන්නේ තුන්වෙනි අවස්ථාවේදී සමීකරණය කොහොමද වෙන්න ඕනේ උඩුකුතරුම්මයි බරයි අබිලම් ප්‍රතික්‍රියාවයි තුනක් තියෙන්නේ සමීකරණ ලියන්නේ ගේමක් නැහැ මොකද සමීකරණය u3 ධන r සමානයි කාටද m3 g කියලා අපිට ගන්න පුළුවන් ඉතින් මේකෙදි හරි r සමානයි u3 minus එහෙනම් අපිට ගන්න පුළුවන් මේකෙදි u3 කියන එකට වඩා m3 g කියන එක වැඩි u3 කියන එක කියන්න පුළුවන් v0 rho g ට වඩා වැඩි කවුද v0 වස්තුවේ ඝනත්වයේ වාර g ගින් rho ට වඩා σ3 කියන එක වැඩි ඒ කියන්නේ එකම තරලයේ විවිධ ඝනත්ව ඇති වස්තුන් ගිල්වල තියෙන්නේ එකම තරලයේ විවිධ ඝනත්ව සහිත වස්තුන් ගිල්ලල තියෙන්නේ right right ඊට පස්සේ ළමයි දැන් මේක ඇවිල්ලා මේ ද්‍රවසිත ආශ්‍රිතයේ දීම් ටිකනේ එතකොට මේක තව තියෙනවා උපාංග ගත්තොත් එහෙම ද්‍රවමානයේ තියෙනවා ඒ ආදි වශයෙන් තව ප්‍රැක්ටිකස් ටිකක් තියෙනවා මම දැන් ප්‍රැක්ටිකස් කතා කරන්නේ නැහැ මෙතන මම මේ තියරි ටික තමයි දවස් තුල සම්පූර්ණයෙන්ම කව ගන්න try කරන්නේ ඊට පස්සේ පුතේ අපි යනවා අවසාන කොටසට යාන්ත්‍රික විද්‍යාවේ තරලගත විද්‍යාව මම දැන් කොලෙන් කව ගන්න බැරි වෙතිනේ एक कॉले मेरे पैक हमारे आंट तरल का तीन पोडी तीर या पोडी ना मत यदी पलवन मुखद सांतिक भावे समीकरण यागा ए टू वी टू ए वन वी वन समाना ए टू वी टू सांतिक भावे समीकरण ए वन वी वन समाना a2 v2 සාන්තතික භාවයේ සමීකරණ a1 v1 සමානයි a2 v2 ඊට පස්සේ අපිට යන්න පුළුවන් ආකමිඩිස් මූලධර්මයක් මේක නෑනේ බර්නූලි මූලධර්මය මොකද වෙන්නේ p1 දන භාගයක් රෝ v1 වර්ගය ධන රෝ g h1 සමානයි p2 ධන භාගයක් රෝ v2 වර්ගය ධන රෝ g s2 කියලා ගන්න පුළුවන් මේක තව දෙයක් තේනවා කියන්න තිරස් තරල ප්‍රවාහයක් සැලකුවාම තිරස්තරල ප්‍රවාහයකදී රෝ ජී එච් 1 කියන එක රෝ ජී එස් 2 ට සමාන වෙනවා. එතකොට වෙන්නේ p1 දන භාගයක් රෝ v1 වර්ගය සමාන වෙනවා කාටද? p2 දන භාගයක් රෝ v2 වර්ගයට. තරල ප්‍රවාහයේ තිරස්ව යනවනම් සම්පූර්ණම තරලගත විද්‍යාව කියන්නේ කොන්නේ සමීකරණ භාවිතා කළා තමයි හැදලා තින්නේ. ඔකේ ඉදීම් ගොඩක් තියෙන. ඉදීම් හැම එකක්ම මේ විදිහට තමයි සෙට් වෙන්නේ. රයිට්. අපි එහෙනම් ළමයි යාන්ත්‍රික විද්‍යාව වැඩට ඉවර කරලා අපි යමු ඊට පස්සේ දෝලන හා තරංග වැඩ පටන් ගන්නවා.